දම්සතර ටීවී සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. සැදැහැවතුනේ සියලු දෙනාම නමස්කාරය කියන්න පන්සිකෑම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඓතිහාසික බුදුරජ මහ වෙහෙර විහාරාධීශ්වර, ඒ වගේම මේ විහාර ගණයේම නායකත්වයේ උසුලන අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක, අවසරයි අපේ තිස්ස අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැවුරු කන්නල මහ විහාරයෙහි වැඩ සිටින පූජතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද විශේෂයි, මේ උතුම් පින්කම සජීවීව විකාශනය කරන්නට දම්සතර රූපවාහිනී නාලිකාව, බෞද්ධ රූපවාහිනී නාලිකාව වැවුරු කන්නල බුදුරජ මහවෙහෙර සිට තමයි මේ උතුම් සද්ධර්ම දේශනා විකාශනය කරන්නේ. අපේ අනුනායක හාමුදුරුවෝ තමයි එම නාලිකාවේ නිර්මාතෘ සායන්හන්සේ. ඉතින් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව සජීවී විකාශයක් ලෙසත් මේ ස්ථානයේ සිට සිද්ධ කරන්නට කටයුතු සූදානම් කළා තියෙනවා. අපි ඉතාම සතුටුනා වැවුරු කන්නල බුදුරජ මහවෙහෙර තුළ මේ උතුම් පින්කම සිද්ධ කරන එක ගැන. හේතුව, මා වසර 10ක් විතර කාලයක්
වැඩ සිටියේ වලස්ගල සිරි සරණංකර පිරිවෙනේ, ජාවාදන මුදලින්දාරාම පිරිවෙනේ විහාරස්ථානි. ඒ කාලේ ඉතාම සමීපවම අපි ඇසුරු කරපු විහාරස්ථානයක් තමයි වැවුරු කන්නල පන්සල. වැවුරු කන්නල පන්සලත් වලස්ගල පන්සලත් නිකායන් දෙකකට අයිති වුණාට මේ පළාතේ තියෙන එකිනෙකට බොහෝම සම්බන්ධ ගෞරවනීය සම්භාවනීය ස්ථාන දෙකක්. තෙම් මේ විහාරස්ථානයේ වැඩ සිටින වාර්තමාන නායක හමුදුරුවෝ උන්වහන්සේ අපේ අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක හමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ටිකක් අසනීප තත්ත්වෙන් වසර කීපයක ඉඳලා වැඩ ඉන්නේ. මේ දේශනාවේදී මා පුද්ගලිකව අපේ නායක සායන් වහන්සේට ආශිර්වාද කිරීමත්, විශේෂයෙන්ම කායිකව නිරෝගීසුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණක් විදියට තියාගෙන මේ උතුම් පින්කම සිද්ධ කරන්නට කැමතියි. පින්වතුල මේ ගමේ ඇත්ත වගේම වලස්ගල ආදී ආසන්න ප්‍රදේශවල අයත් මේ දේශනාව අහන්ට මෙහි පැමිණ සිටිනවා. පින්වතුලගේ අවශ්‍යතාවය දහම් කරුඩක් ඉගෙන ගන්න එක. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තොත් අපට සියලු දුකින් නිදහස්සෙන්ට අවශ්‍ය කරන මාර්ගය එහි දේශනා කරලා තියෙන්නේ. දුක අඩු කරගන්න එහෙම නෙමෙයි, දුකින් සම්පූර්ණයෙන්ම නිදහස්සෙන්ට අවශ්‍ය කරන පාර තථාගත දේශනාවේ තියෙනවා. අවාසනාවකට ඒ මාර්ගයේ නිවැරදි බව අපි පිළිගත්තත්, ඒ මාර්ගයේ තිබෙන යහපත් බව ගැන අපිට ලොකු අගයක් තිබුණත්, ඒ මාර්ගය පිළිපදින පිරිස බොහෝම සල්පයි, ඉතාම සල්පයි. මොකද හේතුව? තථාගත දේශනාව පිළිපදිනකොට අපේ තියෙන සමහර මනෝභාවයන් දුරු වෙලා යනවා, දුරු කර ගන්නටම සිද්ධ වෙනවා. දේවල් අතහැරෙන එක අසහනයක් අපිට. කොච්චර පිච්චෙන එකක වුණත් කැමති තව ටිකක් හරි ඉඳලා බලන්නද නැද්ද? ඉඳලා බලන්න. මොන තරම් ගින්නක් වුණත් එතන දැවටීම, ඒ දේ එක්ක කටයුතු කිරීම, ඒ දේ එක්ක එකතු වෙලා ඉඳීම, මොන තරම් විඳවිල්ලක් වුණත් අපි උත්සාහ කරනවා වෙන විදියකින් හරි අපිට සැනසෙල්ලක් ඒ දේ තුල ඉඳන්ම ලබන්න පුළුවන්ද කියලා. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය බොහෝම යහපත් බව පිළිගත්තත් එහි පුහුණු වෙන්න දක්වන උද්‍යෝගය නම් ඉතාම අඩුයි. අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ. පාරගාමිනෝ කියන්නේ එතරට යනවා කියන එකනේ. එතරට යන, පරතරට යන පිරිස අල්පයි. අතායන් ඉතරා පජා තීරමේවානු දාවති, කියන්නේ ගඟෙන් එතර වෙන පිරිස පොඩ්ඩයි, අනිත් අය එතර හොඳ බව පිළිගනිමින් මොකද කරන්නේ? මෙතරම ඉන්නවා. නිවන අවශ්‍ය බව මේ හැමෝම පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. නිවන් දැක්කොත් තමයි ප්‍රශ්නේ ඉවර කියලත් හොඳට පිළිගන්නවා. ඒකනේ මේ දකුණු පළාතේ විශේෂ ලක්ෂණයක්නේ. බුදුරජාණන් වහන්සේ කියනකොටම සාදු කියනවද නැද්ද? සාදු පුදුම ගෞරවයකුත් තියෙනවා, පුදුම ගෞරවයකුත් තියෙනවා. එහෙම පිළිගන්නවා, ඒ ගැන කිසි සැකයක් නැහැ. ඒත් ඒ පිළිගත්තත්, ඒ විශ්වාස කරත් එහි පුහුණු වෙන පිරිස ඉතාම සල්පයි. එහිඳ තමයි තවමත් මේ ලෝකේ මිනිස්සු දුක් විඳින්නේ. මහා දුක් තිබුණත් අල්ප ආස්වාදයෙහි ඇලිලා ඉන්න අපි කැමති. මහා දුක් තිබුණත්
ඒ මහා දුක්ටික අමතක කරලා දානවා, පොඩි හරි සැනසිල්ලක් හම්බ වෙනවා නම්. අපිට අර තුවාල හැදුනම තුවාල වේලීගෙන එනකොට මොකද කරන්න හිතෙන්නේ? කසන්න හිතෙනවා නේද? තුවාල වේලීගෙන එනකොට කසන්න හිතෙනවා. ඉතින් අපි අහක බලාගෙන හිමින් හිමින් තුවාලේ කසනවා. සනීපයිද නැත්? හරි සනීපයි. එහෙම කසනකොට සුවයි. හැබැයි ටික වෙලාවක් යනකොට අර වේලීගෙන ආපු එකේ කබලු ගැලවිලා ලේ වැක්කරෙන්න දැවිල්ල හැට ගන්න පටන් ගන්නවා. ඔන්න එතකොට නම් අපි හිතා ගන්නවා ආයෙනම් අත තියන්නේ මේකට කියලා. පුදුම කරුමේ කියන්නේ ආයෙත් වේලෙනකොට අර කලින් වෙච්ච එක අමතකයි, ආයෙත් කසනවා. ඒ තමයි මනුෂ්‍යයාගේ ස්වභාවය. ඒ අල්ප ආස්වාදයේ ඉන්න මනුෂ්‍ය වර්ගය කැමති. එහින්ද මිනිස්සු තුවාලය කසන්ද හිතනකොට පස්සේ දැවිල්ල හට ගන්න එක අමතක කරන්නේ නැතුවම එකම ක්‍රියාව වරින් වර මිනිස්සු කරමින් ඉන්නවා. බෞද්ධයෝ වෙච්ච අපේ ඊට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න උත්සාහ කළ යුතුයි. අපි උත්සාහ කළ යුතු ඊට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. නැත්තම් මේ ලැබිච්ච මිනිස් ආත්මේ ඊටාම ඉක්මනින් ගෙවෙනවද නැත්? ගෙවෙනවා. හරිම අඩු ආයුෂක්නේ අපිට තියෙන්නේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු මහිතේ 80,000ක් විතර ආයුෂ ධර්ම පොතේ සඳහන් වෙන විදිහට භුක්ති විඳලා තියෙන. කොණාගම බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට 40,000ක් ආවුස. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මනුස්ස ආයුෂ කීයද? 20,000ක්. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 120 අවුරුද්දක් නේ ආයුෂ අඩු වෙලා. දැන් ලංකාවේ මිනිස්සෙකුගේ පිරිමියෙකුගේ නම් පරම ආයුෂ ගණනය කරනවා සමස්තයක් ලෙස 65යි 70යි අතර මැරෙනවා. කාන්තාවක් නම් 70යි 75යි අතරදී මැරෙනවා. ඊට වඩා වැඩිපුර ඉඳපු අය ඇති. ඒගොල්ලෝ වාසනාවන්තයි කියන්නත් පුළුවන්, අවාසනාවන්තයි කියන්නත් පුළුවන්. දෙකම කියන්න පුළුවන්නේ 70 පැන්නට පස්සේ. ඒ දෙකම කියන්න පුළුවන් කියන්නේ 70 පැනලා තමන්ගේ වැඩ කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව ඉන්නව නම් එයා වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. හැබැයි 70 පණිනකොටම බට ගහගෙන ඉඳ උනා නම් අනිත් අයගේ උදව්වෙන් නම් දවස ගෙවන්න වෙන්නේ. ඒ 70 පන්නපු එකත් වාසනාවක්. ඒක වාසනාවක් නෙමෙයි, ඒක හරි දුකක් නේ. ඒක හරි දුකක්. ඒත් අර ජීවත් වෙන්න ආස නිසා එහෙම හරි ඉන්න ලැබෙන එක හොඳයි කියලා අපි හිතනවා. ඒ වුණාට පුදුම දුකක්. ඒ නිසා දීර්ඝාස ලැබීම කියන එක සාපේක්ෂයි නේ. ඒකේ හොඳක් තියෙනවා, නරකක් තියෙනවා. ඔය ඔක්කොමත් හරි වයසට යන්න යන්න කිසි කෙනෙක් කතා කරන්නේ නැතුව තනියෙන් ඉන්න වෙන එක. නිතර සමාජෙත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි ඉඳපු එක්කෙනෙකුට එක්තැන් වෙලා තනියම ඉන්න සිද්ධ වෙනවා කියන එක සැනසෙල්ලත් හරිම අසහනය. හරිම අසහනය. ඒක හරි විඳවිල්ල. ඒ හින්දා දිගාසිරි හොඳයි, දිගාසිරි නරකයි. තේරුණානේ නේද? දිගාසිරි හොඳයි, ඒ වගේම දිගාසිරි නරකයි. ඒකනේ
උපදිනයක නවත්ත ගන්න කියන්නේ? උපදිනයක නවත්ත ගන්න කියන්නේ උපදිනයක හොඳයි වගේම උපදිනයක නරකයි. ඉපදිච්ච හින්ද අපිට සත්පුරුෂයොත් හම්බුණා, ඉපදිච්ච හින්ද අපිට අසත්පුරුෂයොත් හම්බුණා. එතකොට ඉපදිච්ච එක හොඳයි, ඒ වගේම ඉපදිච්ච එක නරකයි. ඉපදිච්ච හින්ද අපිට නිරෝගීව ඉන්නත් හම්බුණා, ඉපදිච්ච හින්ද අපිට බතීගම ඉස්පිරිතාලේ නවතින්නත් වුණා. ඉපදිච්ච එක හොඳයි වගේම ඉපදිච්ච එක නරකයි. එකන මොකක හරි හොඳක් තියෙනවා නම් ඒකේ තියෙන ඊළඟ එක තමයි මොකද්ද? නරක. ඒකයි මේ බුද්ධ ශාසනේ නරක පිළිකුල් කරලා හොඳ පැතුවට දුකින් නිදහස් වීම නෙමෙයි කියලා කියන්නේ. නරකෙන් අයින් වෙන්න කටයුතු සලස්සගෙන හොඳ තුල යෙදිලා හිටියාය කියන එකෙන් කවුරුවත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. දුකින් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ, අපි තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව නම් නිවුණු අය බවට පත් වෙන්න, මිදුණු අය බවට පත් වෙන්න අපේ ජීවිතේ උත්සාහ කරන්න ඕනේ. ඒකට අපිට ඉඩ නොදෙන්නේ, ඒකට අපිට අවකාශයක් සලසන්නේ නැත්තේ අපේ ගාව තියෙන පංචකාමයට තියෙන නැත්තං එහි තියෙන ආශ්වාදයට, අපේ ඇතුළේ තියෙන ලෝලත්වය. ගැලවෙන්න ඉඩ දෙන්නෙම නැහැ. මොකද කිසිම කාමයක ආදීනවේ විතරක් නෙවෙයි තියෙන්නේ, හැම කාමයකම තව එකක් තියෙනවා. මොකද්ද? ආශ්වාදය. ආශ්වාදයක් තියෙනවා. ඒ ආශාදය සුළු එකක් කියලා ධර්මයේ ඉගැන්වුවට මිනිස්සුන්ට ඒක දැනෙන්නේ සුළු එකක් විදිහටද? නෑ, තාම බලගත දෙයක් ලෙස දැනෙනවා. මේ උපාසකම්මලා අපිත් එක්ක කතා කරනකොට කියනවා, මේ විවාහ වෙලා ගෙවපු ජීවිතේ මහා පාපයක්, පුදුම කර්මයක් ගෙවන්නේ කියලා. ඔබ වහන්සේලා මහාන වෙච්ච එක බුදුම වටිනවා කියලා එහෙම කියනවා. එහෙම කිව්වට ඒ උපාසකම්මල ඩිවෝස් වෙන්නේ නැහැ. ඒක තමයි ඒක තියෙන්නේ, මහා පාපයක් බව නේද? අපි මහාන වෙච්ච එක හොඳ බව, ඒක ලොකු හොඳ වටිනම තීන්දුවක් බව කියනවා. අපි මහාන වෙච්ච බව ඒක එයත් ගෙවන්නේ පුදුම කර්මයක් බවත් කියනවා. හැබැයි ඒව අතෑරලා මෙහෙනවරකට යන්නේ, සිල්මාතා ආරාමයකට යන්නේත් නැහැ. ඒක අතහැරෙන්න ඉඩ නොදෙන්න තැන කොතනද? ඔය ගින්නෙම තියෙන ආස්වාදෙද නැත්? ආස්වාදෙ. ගින්නෙම තියෙන ආස්වාදය. පිච්චෙන දේ ඇතුළෙම දැවිල්ල ලබා දෙන දේ ඇතුළෙම යම්කිසි සුවයකුත් වින්දනය කරන. අන්තිමම ගොටි ගහපු, හිංසා කරපු පිරිමි මැරිච්ච දවසට ඒ ගුටි කාපු උපාසකම්ම අඬනවා මම දැකලා තියෙනවා. හරි වේදනාවේ. ඒ කියන්නේ ඒ ඒ එයා එක ගෙවපු ජීවිතේ දරුණු කටුකකමක් වගේම කටුකකම ඇතුළෙම රහකුත් තිබිලද නැත්? තිබිලා නැත්නම් අඬන්න කාරණයක් නැහැ. නැත්නම් සන්තෝෂ වෙන්න බෑ, ප්‍රශ්න ඉවරයි කියලා. එහෙම සන්තෝෂ වෙන්නේ ඔහොම ඉන්න තමයි කැමති. අට වේ සමහර තාත්තලා කියලා තියෙනවා, අනේ ස්වාමීන් වහන්සේ ඉතින් අපේ නෝනා නම් මාත් එක්ක හොඳට hina වෙන්නේ හරි පඩිය ගේන දවසට තමයි කියලා. ඒ කියන්නේ අනිද්දාස් වලට එහෙම තිබුණා නම් ඒ ඇත්තා එහෙම කියන්න විදියක් නැහැ නේ.
එකන යාට සලකන්නේ යාගෙන් ලැබෙන දේත් එක්ක කියලා යා කියන හැබැයි එයා ඒ දේ වෙනුවෙන් දවස් 29ක් ඉන්නව එතකට. එකන මාසෙකටම එයා කියන්නේ එයා පඩිය ගෙනත් දුන්න දවසට තමයි හොඳට යත් එක්ක සිනාසෙලා කතා කරලා ආදරේ කරුණාවක. බලන්න මිනිස්සෝ ඒ ආස්වාදයට කොච්චර කැමතිදනේ. දැන් අර මනුස්සයාට ඉතුරු දවස් 29ෙම ඉන්න හේතුවක් තියෙනවද? එයා කියපු විදියට නෑ. මගේ අත්දැකීම නෙමෙයි එයාගේ අත්දැකීම. එයා කියපු විදියට එයා සතුටු වෙනවා එයාගේ බිරිඳයත් එක්ක ආදරෙන් කතා කරන දවසට. එයා ඒක වෙනුවෙන් මාසෙ එයාගේ වැටුප ලැබෙන දවස වෙනකන් ඉන්නවා. එයා දන්නවා එදාට හොඳට කතා කරනවා කියලා. ඒක හැම ගෙදරකම ඇත්ත නොවෙන්න පුළුවන්. නමුත් එහෙම ගෙවල් තියෙන අයත් ඉන්න හින්දනේ එහෙම පිරිමියෙක් කෙනෙක් මගේ ගාව විවෘත වෙයාගේ අත්දැකීම කියන්නේ. ඒත් එයා ඒ ගෙදර දාලා යන්නේ. ඒකත් එයාට අනුව සැනසෙල්ලද නැද්ද? එයාට සැනසෙල්ල. අපිට ඕන නම් උපදෙස් දෙන්න පුළුවන් මොකටද මහත්තයා ඔය කෛරා ටික උන්දැ එක්ක ඉන්නේ ඔය ඔයත් එක්ක නෙමෙයි hina වෙන්නේ 5000 කොලත් එක්ක කියලා අපිට ඉතින් උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒක වැඩක් නැහැ. මොකද හේතුව එයා එහෙම ගෙනත් දීලා තමන්ගේ බිරිඳ දරුවෝ තමන්ට එදාට හරි දක්වන ආදරයට කැමතිද නැද්ද? කැමති. කැමතිින්ද එයා ඉන්නේ? එයා ඒක කිව්වේ ද්වේෂයකින් ක්‍රෝධයකිනුත් නෙවෙයි. එයා නිකම් මගේ ගාව ඒක කියලා එයාගේ හිත නිදහස් කරගන්න වගේ එකක් තමයි එයා කරේ. හැබැයි අඩුම මේවා මම ඔබත් එක්ක බෙදා හදා ගන්නකොට ඔබට තේරෙන්න ඕන එහෙම තමන්ගේ ගෙදර ඉන්න මිනිස්සුන්ට ඒ වගේ කැත වැඩ කරන්න හොඳ නැහැ කියලාවත් නේද? මම මේවා බෙදා හදාගන්නේ ඔබත් එක්ක ඒ වෙනුවෙන්. ඒ කියන්නේ එහෙම තමන්ගේ ගෙදර ඉන්න අය එක්ක මුදල් මත නෙමෙයි මනුස්ස සම්බන්ධකම් ගෙනියන්න ඕනනේ. එයා හම්බ කරන ගාණ මත හෝ යාගෙන් කරගන්න පුළුවන් වැඩ ටික මත නෙමෙයි කාන්තාවක් හෝ පිරිමියෙකුට ආදරේ කරුණාව දෙන්න ඕනනේ. හොඳ පවුලකට ආවනම් විවාහ ජීවිතයකට ආවනම් එතන පුළුවන් තරම් එකිනෙකාට කරුණාවන්ත වෙන්න ඕන. එකිනෙකාට ආදරය සහ රැකවරණය සලසන්න ඕනේ නේ. එක බෞද්ධ ගිහියෝ තේරුම් ගන්න ඕනි එකක්. තමන් එකට ජීවත් වෙන කෙනාට එහෙම නොසලකා ඉඳීම මම පුද්ගලිකව විශ්වාස කරන එක නරක දෙයක්. මොකද මිනිස්සු එහෙම ජීවිතයේ ආශ්‍රාද පැත්තකට කැමති හින්දානේ විවාහ වෙන්නේ. නැත්තං ඒත් බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න එපේ. එක්කෝ පැවිදි වෙන්න එපේ. තවත් කෙනෙක් එක්ක ජීවිතේ බෙදා හදා ගන්නට කැමති හින්දා තමයි ජීවත් වෙන්නේ. ඒක වැරද්දක් කියලා බුද්ධාගමේ කියලත් නැහනේ. බුද්ධාගමේ බ්‍රහ්මචාරී ජීවිතේ උතුම් ජීවිතයක් ලෙස පෙන්වනවද නැත්ද? පෙන්වනවා, අගය කරනවා. හැබැයි හැමෝටම බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒ හින්දා බුද්ධාගම යෝජනා කරනවා විවාහ ජීවිතය ඇතුලේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සමශීල, සමශ්‍රද්ධා, සමචාග, සමප්‍රඥා ඇතුව හොඳට ඉන්න කියලා. බ්‍රහ්මචර්යාව උතුම් කොට වදාලත් බුදුදහම කාම මිත්‍යාචාරයෙන් වැළකී හොඳ විවාහ ජීවිතයක ඉඳීම අගය කරනවා. ඒක නරකයි කියලා පිළිකුල් කරලා දක්වලා නැහැ කොතරකවත්. ඒකින්ද හොඳට ජීවත් වෙන්නේ. හොඳට ජීවත් වෙන්නේ. ආස්වාදය භුක්ති විඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ. ආස්වාදය తాවකාලික බව තේරුම් අරන් ඉන්න කියලා. ආස්වාදේ විඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ බුදුදහමේ. බුදුදහමේ කියන්නේ ආස්වාදයේ තියෙන తాවකාලික බව, අනිච්ච බව, විපරිණාමී බව
අඤ්ඤත භාවී බව එනම් වෙනස් වෙන සුළු බව වෙන ස්වરૂපයන් ගන්නා සුළු බව ඔබ විඳින දේහීම අවබෝධ කරගන්න. ඒක ඔබට කරන්න ලෙසයි. එක මෞතුමියක් කරපු ප්‍රකාශයක් යාගේ පුතුණුවන් මාත් එක්ක බෙදා හදාගත්තා. ඇය තමන්ගේ පුතුණුවන් විසින් අහනවා ඇයගෙන් අම්මා ඇයි අපිට මෙච්චර කරදර කරපු තාත්තට පින් දෙන්නේ කියලා. ඒ මහත්තයා මැරිලා අපිට යා කරදර කරා, අපිට ගැහුවා, ඔයාටත් ගැහුවා, අපිට ඉගෙන ගන්න යා උදව් කරේ නැහැ, ඔයා මොකටද යාට පින් දෙන්නේ කියලා. හැබැයි ඒ අම්මා කියන උත්තරේ තමයි මට දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් උනේ ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙච්ච ඉඳා. මම සංසාරයට ආස නැති උනේ ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙලා ලැබපු අත්දැකීම් එක්ක. මම ඒක පණපොත් කියෝලා අවබෝධ කරගත්තු එකක් නෙමෙයි. ඒ නිසා මම මට ජීවිතේ තේරුම් ගන්න උදව් කරපු ගුරුවරයා විදියට මං එයාට පින් දෙනවා. බලන්න එක කොච්චර ලස්සන සිතුවිල්ලක්ද කියලා. තමන්ට ගහපු, හිංසා කරපු ස්වාමි පුරුෂයා ගැන ඒ අම්මා හිතන්නේ කොහමද? මට ජීවිතේ අවබෝධ කරගන්න හමු වෙච්ච ගුරුවරයා. ඇත්තටම ජීවිතේ පුරාම සාප කර කර ඉන්නවට වඩා ඒ ක්‍රමය හොඳයිද නැත්? හරිම උසස් ක්‍රමයක්. ඒ අම්මා ජීවත් වෙන්නේ අම්පාරේ. තාම එයා ඉන්න 90 ගණක් වෙනවා කියලා මට කිව්වා මගේ මිත්‍රයා. ඇය ජීවිතේ දකිනවා. ඇය ආස්වාදයේ වගේම අදීනවයත් අවබෝධ කරනවද නැත්? අවබෝධ කරමින් ඉන්නවා. එතනින් පැනලා ගිහිල්ලා ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම වෙනුවට එයා ඉන්න තැන එයා ඇත්ත තේරුම් ගන්නවා. ගිහියන් වන ඔබට කළ හැකි දේ ඒක නේද? හැමෝටම ඇවිල්ලා මහන වෙන්නත් බෑ, දරුවෝ දාලා යන්නත් බෑ. හැමෝටම ඒ හැමෝටම පුළුවන් තමන් ඉන්න තැන විඳින දේහි තියෙන යථාර්ථය තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ ඒ ආශ්වාද වෙනුවෙන් පළමුුවෙන්ම නවතින්නේ මොකද? වහල් වෙන එක. ඒ ආශ්වාදේ වහලෙක් වෙන එක තමයි, නැත්තං ඒක උපාදානය කරගන්න එක, ඒකට දැඩිව බැඳෙන එක තමයි නවතින්නේ. මොකද ආශ්වාදය හිස් බව, ආශ්වාදය නිසරු බව, ආශ්වාදය තාවකාලික බව විඳින එක්කෙනා දන්නවද නැත? දන්නවා. එයාට ඒක ටික ටික අවබෝධ වෙනවා සී කල්පනාවෙන් බැලුවොත්. එතකොට එයා ඒකේ වහලෙක් වෙන්නේ නැහැ. වහලෙක් නූනම ආශ්‍රාදේ වෙනුවෙන් අකුසල් කරන එක නවතිනවා. අපි ගොඩාක් අකුසල් අපේ ජීවිතේ කරගන්නේ අපේ තියෙන බැඳීම් හින්දාද නැත්? බැඳීම් හින්දා. බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න බැඳීම් නඩත්තු කිරීම වෙනුවෙන් පෞකරණ වාර ප්‍රමාණය මනුස්ස ජීවිතේ වැඩිද නැත්? හරි අධිකයි. මොකටද ඒ පෞකරේ කියලා හොයලා බැලුවොත් විකල්පනාවෙන් බැඳීම පවත්වගෙන යන. ඒක නඩත්තු කරන්න. බැඳිච්ච එක්කෙනාට සාධාරණයක් කරන්න. බොරු කියනවා. හොර වැඩ කරනවා. කපටිකම් කරනවා. ඒ ඔක්කොම කරලා තියෙන බැඳීම් නඩත්තු කරන්න. එහෙම මේ ලෝකේ ගොඩාක් අය ගොඩක් අකුසල් කරගන්න වෙලාවල් තියෙනවා. බුදුදහම යෝජනා කරන්නේ ඔබ බැඳීමේ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන පුළුවන් තරම් බැඳීම පවත්වාගෙන යනවා නම් එයින් තාම ගැලවෙන්න බෑ නම් බැඳීම හිඳ පව් කරන එක නාත්තන්. ඒ කියන්නේ දරුවෝ ඔක්කොම දාලා පන්සල් එන්න කියලා නෙමෙයි බුද්ධාගම මුලින් යෝජනා කරන්නේ. දරුවෝ හිඳ අපාය යන වැඩ නොකරේ.
සැමියා හෝ බිරිඳ අතෑරලා ආරාමයකට විහාරයකට අරණයකට යන්න කියලා නෙමෙයි පළමුවෙන් යෝජනා කරන්නේ. සැමියා නිසා බිරිඳ නිසා අකුසල් කරගන්නක නවත්තා. පාපයෙන් වලකින්. මොකද ඔය බන්ධන ටික හින්දා තමයි ගොඩාක් අපරාධකාරී ක්‍රියාවන්ට මිනිස්සු පෙළඹිලා ඉන්නේ. එතෙන්ට වැටෙන්න එපා. මොකද හේතුව අපි කොච්චර බැඳුණු කෙනෙක් වෙනුවෙන් කොච්චර ආදරේ කෙනෙක් වෙනුවෙන් පව් කරත් පවේ විපාක බෙදා ගන්න ආදරේ කරපු කෙනාට පුළුවන්ද? බෑ. එහෙනම් කවුරුත් වෙනුවෙන් පව් කරන්න ඕනේ නැහැ. අපි කිමුක උදාහරණයක්. දික්කැල්ල විජිත විද්‍යාලයට ළමයෙක් දාගන්න නේද? ඒක ටිකක් යන ප්‍රීස්කෝලයක් නේද මේ පැත්තේ? මධ්‍ය විද්‍යාලයක්. ඒකට දාගන්න ළමයෙක් කවුරු හරි එක්කෙනෙක් හොරට ડોකියුමන්ට් හදනවා. බොරු ඒවා. එතකොට ඒකේ අකුසල පැත්තක් තියෙනවද නැද්ද? තියෙනවා. හොර හිත තියෙනවා නේ. වංචනික හිත තියෙනවා. ආත්මార్థකාමී හිත තියෙනවා. තව ළමයෙකුට තියෙන අවස්ථාව තමයි අපි වෙන ડોකියුමන්ට් එකක් හදලා ඒ ගන්නෙ. එතකොට ගොඩාක් නරක සිතුවිලි ගොඩක් තියෙනවා. දැන් ඒක කරලා හරි අපි ළමයා ඒකට දානවා. හැබැයි ළමයා වෙනුවෙන් යකලේ කියලා පවේ අඩුවක් තියෙනවද? පවේ අඩුවක් නැහැ. ළමයා වෙනුවෙන් කරාට පව් අඩු නැහැ. ඔය ගොඩාක් අය හිතනවා පුංචි උන් වෙනුවෙන් කරන දේවල්නේ. නෑ නෑ, පුංචි උන් වෙනුවෙන්වත් පව් කරන්නේ කියලා බුද්ධාගමේ කියලා නැහැ. මොකද පුංචි උන් පව් බෙදා ගන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න, ටිකක් ලොකු වුණාට පස්සේ ඔබ කිව්වොත් එහෙම මං කරපු පව් ඔක්කොම කරේ ඔයා හින්දා කියලා. පොඩි එකා ලොකු වුණාට පස්සේ අපිට මොකද කියන්නේ? ඔයාට කවුද කිව්වේ මං වෙනුවෙන් පව් කරන්න කියලා? එතකොට තමයි දුවන්න හිතෙන්නේ. ඒ නිසා ළමයි වෙනුවෙන්වත් මහත්තයා වෙනුවෙන්වත් නෝන වෙනුවෙන්වත් පව් කරන්න එපා. ඒගොල්ල වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් නිත්‍යානුකූල වැඩ ටික කරලා දෙන්න. ධර්මානුකූල උදව් ටික කරන්න. සදාචාර සම්පන්නව සහ යුක්තිගරුකව අපිට ඔය හැම සම්බන්ධකමක් වෙනුවෙම යමක් කරන්න පුළුවන් ඉඳ බැරිද? අනිවාර්යෙන් පුළුවන්. යමක් කළ හැකිනේ. ඒ ටික කරා. ඊට වඩා වැඩි කොටසක් එයාට ඕනි නම් එයාට කියන්න ඕනි ඔයා තැනකට ඇවිල්ලා ඒ ටික කරගන්න. මගේ සීමාව මෙච්චරයි. මම පව් කරගන්නේ නැහැ ඔයා නිසා. මොකද හේතුව මම පව් කරොත් අපිරිසිදු වෙන්නේ මම. බුදුදහමේ කියලා නැහැ හාමුදුරුවෝ කරන පව්වලට ගිහියෝ අපිරිසිදු වෙනවා කියලා. ගිහියෝ කරන පව්වලට හාමුදුරුවෝ අපිරිසිදු වෙනවා කියලා බුදුදහමේ කියලා නැහැ. අම්මා තාත්තා කරන පව්වලට ළමයි විපාක විඳින්න ඕනි කියලා, ළමයි කරන පව්වලට අම්මා තාත්තා විපාක විඳින්න ඕනි කියලා බුදුදහමේ කියලා නැහැ. බුදුදහමේ කතා කරන්නේ කොහොමද? අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති. මම පව් කරොත් අපිරිසිදු වෙන්නේ, කිලිති වෙන්නේ කවුද? මමමයි. තමන් කරන පවෙන් තමන් අපිරිසිදු වෙනවා. අත්තන අකතං පාපං, තමන් එහෙම ඒවා කරේ නැතොත් අත්තනාව විසුජ්ජති, පිරිසිදු වෙන්නේ කවුද? තමන්මයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ, පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම තමන් මත තීරණය වෙනවා. කාටවත් කවුරුවත් හෝදන්න බෑ. එහෙනම් ඉතින් අපි බලාපොරොත්තු තියාගත්තොත් හරිද? අපි මොනවා හරි කළා ළමයින්ට උගන්නමු. අපි කරපු පව් වලටත් ගැලවෙන්න පොඩි උම් පින් දෙයි අපිට. ඒගොල්ලෝ පින් දුන්නට ඒගොල්ලෝ පින් වලින් දෙන පින් වලින් අපේ පව් හොදන්න බෑ. නාඤ්ඤ මඤ්ඤෝ විසෝධේ, කාටවත් කවුරුවත් හොදන්න බෑ. අපිට දරුවෝ කොච්චර පින් දුන්නත් අපි මැරුණම
අපේ නම් ශිෂ්‍යයෝ කොච්චර පින් දුන්නත් අපි මැරුණම අපි කරපු පව් හොදන්න ඒගොල්ලන්ට බෑ. එහෙම කරන්න බෑ. අපි කරන පින් මත අපිට හොඳ තැනක්, අපි කරන පව් මත අපිට නරක තැනක් අපිම සකස ගනිමින් ඉන්නවා. ද කවුරුත්ින්ද පව් කරන්න එපා. බැඳීම් මත අරින්න බැරි වුණත් බැඳීම් හිඳ පව් අකුසල් කරන එකත් අරින්න පුළුවන්. මම මේකයි කියන්නේ. කරන්න පුළුවන් ද කියන්නේ. බැරි තරම් දුර දෙයක් ඔබට යෝජනා කරන්න නැහැ. මොකද යෝජනා කරාට ඒක කෙරෙන්නේ නැහැ කියලත් මම හොඳටම දන්නවා. එහෙම වෙන්නේ නැහැ මොකද. දාලා යන්නේ නැහැ, අතහරින්නේ නැහැ කවුරුත්. ඒ අතහරිනවයි කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකයි තාම දුෂ්කර දෙයක් අතහැරීම කියන එක. ඒ හින්දා බුදුදහමට අනුව මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා අඩුම බැඳීම් හින්දා පව් අකුසල් කරගන්නවත් නැතුයි. මොකද අපිට පිහිට වෙන්න කවුරුත් නැහැ. අපිට පිහිට වෙන්න කවුරුත් නැහැ අපි අර. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාලේ. අත්ත දීපා විහෙරත බික්කවේ. අත්ත සරණ න අනඤ්‍ය සරණ. පින්වත් මහණෙනි, තමන්ට පිහිට තමන්මයි, වෙන කාගේවත් පිහිටක් නැහැ. ඕකනේ අර පැරණි ඇත්තෝ කිව්වේ, තමා හිසට තම අතමය සෙවණැල්ල. ඉතින් මොකටද අරයා මෙයා ගැන විශ්වාස කර කර ඉන්නේ? කවුරු වෙනුවෙන්වත් පව් කරන්න එපා. කවුරු වෙනුවෙන්වත් පව් කරන්න එපා. දහයමයි වයිතින් පුළුවන් විදියට අනුන් වෙනුවෙන් දේවල් කර. නිත්‍යානුකූලව උට්ටාන විරියාදි ගතා උත්සාහයෙන් වීරයෙන් බාහා බල පරිචිත අතපය වෙහෙසල ශ්‍රමය වගුරුවල සේදා වක්කිත්තා දහඩිය පෙරල ධම්මිකා ධම්මලත්ත ධර්මානුකූලව ලබාගත්තු දෙයකින් අනිත් අයට උදව් කරා. වැරදි පාරේ යන්න එපා. මොකද වැරදි පාරේ යන්න එපා කියන එකේ මම ඔබට කරන යෝජනාවේ තියෙන්නේ, අපි වැරදි පාරේ යනකොට ධනය වෙනුවෙන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් අපි වැරදි කරන අයට දන්නෙම නැතුව උදව් කිරිල්ලත් පටන් ගන්නවද නැත්? පටන් ගන්නවා. දැන් බලන්න, තමන්ට හොර හිත කපටි හිත තියෙනකොට ඡන්දයක් හරි දෙන්නේ හොරෙකුටද නැත්? නැතවසෙම එහෙම තමයි ක්‍රමය. මොකද තමන්ට ගැළපෙන මිනිහටනේ තමන් ඒ කටයුත්ත කරන්නේ. ඒ තමයි මේ මිනිස්සුන්ගේ හැටි. තමන් හොරකම ප්‍රතික්ෂේප කරනවා නම් තමන්ට හොරුන්ට ඡන්ද දෙන්න බෑ. තමන් මැරකම ප්‍රතික්ෂේප කරනවා නම් තමන්ට මැරයන්ට ඡන්ද දෙන්න බෑ. තමන් බේබදුකම මද්ද්‍රව්‍ය මත්වතුර මත්කුඩු ප්‍රතික්ෂේප කරනවා නම් එවැනි දෑ ව්‍යාප්ත කරන අයට ඡන්ද දෙන්න තමන්ට පුළුවන්ද? බෑනේ. කොහොමද ඡන්ද දෙන්නේ? හැබැයි අපේ රටේ වචන වලින් ඕවා මිනිසු ප්‍රතික්ෂේප කරාට ඡන්දයාවම ඒවා මතක් වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒකේ අදහස මොකද්ද? මේ ධර්මයට වඩා මිනිස්සුන්ගේ යටිහිත වැඩ කරන්නේ පාපයකද නැද්ද? පාපයක, අකුසලයක. වනාහන වෙලාවට සාදු කී කියා, අනේ ඇත්ත සාතික ඇත්ත, හරියට කියවුණාද නම් හොඳට තේරුණා කී කියා හාමුදුරුවන්ටත් බටර් ගාලා නේ දහාඳුරුවොත් අන්දලා තමනුත් ඇඳගෙන හොඳ මිනිස්සු වගේ යනවා අපි නැගිටලා. හැබැයි අපි හැබැයි ඇත්ත ජීවිතේ තීන්දු තීරණ ගන්නකොට මේ සාකච්ඡා කරන ධර්ම හිතෙන්ට එන්නේ නැහැ, ඔළුවට එන්නේ නැහැ. අපි බෞද්ධයෝ නේද? බෞද්ධයෝ වෙන අපි හොරකම පිළිකුල් කරනවා. එහෙනම් අපි කොහොමද හොරෙකුට ඡන්දෙ දෙන්නේ? බෞද්ධයෝ වෙන අපි මැරකම පිළිකුල් කරනවා. කොහොමද මැරෙක් ඉස්සරහට ගේන්නේ? බෞද්ධයෝ වෙන අපි මද්ද්‍රව්‍ය මත්වතුර මත්කුඩු පිළිකුල් කරනවා. එහෙනම් කොහොමද අපි ඒවා ව්‍යාප්ත කරන බාර අයිතිකාරයින්ට අපි කොහොමද උදව් කරන්නේ? ඒවා හිතෙන්නේවත් නැහැ. එතකොට ඔබට වැටහෙනවා ඇති නේද, මේ අපේ
මේ කතා සහ අපේ ක්‍රියාතර ලොකු පරතරයක් තියෙනවා කියලා. අපි නිදහස් වෙන්නේ නැහැ මේ ක්‍රමයේ ඇතුළේ. දුකින් නිදහස් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දුකයි දුකයි පිළිකුල් කරනවා පිළිකුල් කරනවා කියලා කියන දේවල් වලටම අපි යටින් ලොල් වෙලාද නැත්ද? ලොල් වෙලා යට කැමැත්තක් තියෙනවා ඒවට. යට කැමැත්තක් නැත්තම් අපි ඒක පිළිකුල් කරන එක එලිපිටත් පිළිකුල් කරන්න ඕනි, ඇතුළෙනුත් පිළිකුල් කරන්න ඕනි. පිළිකුල් කරන දේ පිළිකුල් කරන්න ඕනි. හොඳට හිතන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඊටාම ප්‍රඥාවන්තේ අපේ ගාව මේ අකුසල මනෝභාවයන් දුරු කරගන්නවා යනු අපි සමාජයේ එවැනි අකුසලයන්ට අනුබල දීමත් නැවැත්තුව වෙනවා. මොකද සමාජයක් කොච්චර අපි කිව්වත් හොඳ යහපත් සුචරිතවත් බෞද්ධ සමාජයක් වෙන්නේ නැහැ අපි ඇත්තට වෙනස් වෙන්නේ නැතුව. දැන් මේ මම එනකොට දකුණු පළාතේ හැම තැනම ළමයි චිත්‍ර ඇඳ ඇඳ රට ලස්සන කරන්න උත්සාහ කරනවා. චිත්‍රවලින් රට ලස්සන වෙනවා නම් හරි හොඳයි. චිත්‍රවලින් රටක් ලස්සන කරන්න පුළුවන් තාවකාලිකව විතර. මොකද 6 මාසයක් යනකොට ඒ තින්ත උඩ දියසෙවිල ඇවිල්ලා ඔක්කොම අපව අඳුරු වෙන්නත් පුළුවන්. සමාජයට මහමැතිවරණේදී පෝස්ටර් ටික ඇලෙව්වා. චිත්‍ර කැලේ යන්නත් පුළුවන් නේ. හැබැයි ඒ පුතාලා චිත්‍රන් දින දරුවෝ නේද? හරි දක්ෂ දරුවෝ, හරි දක්ෂ දරුවෝ. ඒ දරුවෝ දිවිහිමියෙන් මත්තර වලින් වැළකුණා. ඒ දරුවෝ ගංජා බොන එක නවත්තලා දැම්ම. ඒ දරුවෝ කවදාවත් සුදුවකට යන්නේ නැති වුණා. රට ලස්සන වෙයිද නැත්? ඇත්තටම ලස්සන වෙනවා. ඇත්තටම ලස්සන වෙනවා. මේ වගේ ක්‍රියාකාරකම් වලින් ටික දවසකට ලස්සන වෙනවා. තමන් වෙනස් වුණොත් මුළු ජීවිතේම විතරක් නෙමෙයි. සීලවන්ත වුණොත් ඒ දරුවන්ගේ සසර ගමනත් ලස්සන වෙනවද නැත්ද? ලස්සන වෙනවා. වාසනාවන්ත වෙනවා. ඒ දරුවෝ කරන දේ නවත්වන්න හොඳ නැහැ. එහෙම එකව වෙලා වැඩ කරන එක හොඳයි. ලස්සනට චිත්‍රාන් දින එක හොඳයි. හැබැයි එතනින් එහාට යන්නත් අපි කැප වෙන්න ඕනේ. නැත්තම් අපි හැමදාම මතු පිට කාරණා වලින් විතරක් සතුට වෙලා නවතිනවද නැත්? නවතිනවා. අපේ හිත හදන වැඩපිළිවෙල අපි අල්පයකින්වත් ක්‍රියාත්මක නොකර අපි මතු පිට රැස් හිදන දේවල් ටික විතරණම් කරන්නේ අපේ රට උඩට නැහැ. ඒක හරියට මේ වගේ. පොසොන් කාලෙට මේ පළාතේ දන්සල් දෙනවා හරියටනේ. පොසොන් වෙසක් වලටත් වැවුරු කන්නලා තියෙනවා. පෙරහැර තියෙනුනේ වෙසක් නේ. නමුත් වැඩිපුර තියෙන මේ පළාතේ ජනප්‍රිය පොසොන් පෙරහැරවල් නේ. පලස්කල දික්වැල්ල පොසොන් පෙරහැරවල් ගණනාවක් තියෙනුනේ පොසොන් කාලෙට. වැවුරු කන්නලා තමයි වෙසක් කාලෙට තියෙන පෙරහැර. දන්සල් දෙනවා. ඔබ දැකලා තියෙනවා දන්සල් දෙන මිනිස්සු පාරට පැනලා ලොකු වාහන නවත්තලා සව් බොණ්ඩ දෙනවා. හැබැයි ඒ පාරට පැනලා වාහන නවත්තලා අනිත් මිනිස්සුන්ට කන්න බොන්න දෙන අය පාරේ යන වෙලාවට අනිත් මිනිහාට බයිසිකලේ ඉස්සර කරගන්න ඉඩ දෙන්නේ තේරෙනවද මං කියන එක? දන්සල් දෙනවා පාරට පැනලා යන මිනිහට බලෙන්න ඒ දෙනවා කියන එකේ අදහස මොකද? අතහරිනවා කියන එකනේ. කැපකිරීම කරනවා කියන එකනේ. පරිත්‍යාගශීලී වෙනවා කියන එකනේ. දැන් ඒක මතු පිටින් වුණාට ඒක එයාගේ ඇතුලෙන් ගුණධර්මයක් විදිහට වැඩුණා නම්
එයා වාහනයක් ඉස්සර කරගන්න නොදී වද දෙන්න විදියක් නැහනේ. පාරට වාහනේ ඇතුල් කරන්න බලාගෙන ඉන්න මිනිහා හොඳටම පෙනිපෙනිත් මේ ගෑවිගෙන නැත යනවා. අර මිනිහට දාගන්න දෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්සල් දෙන වෙලාවට නේද පාරට වාහනේ දාගන්න දෙන්නේ නැහැ. හැබැයි දන්සල් දෙනවා. ඒකයි මම ඔබට කියන්නේ මතු පිට රැස් විහිදෙන වැඩ කරාට වැඩක් නැහැ. ඒ දෙනවා කියන එකේ අර්ථය දන්නේ නැත්තා. නන්නාඳුනන මිනිස්සුන්ටනේ අපි දන්සල් දෙන්නේ. නන්නාඳුනන මිනිස්සුන්ට දෙනවා නම් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ඔබට එවැනි දන්සල් කොච්චර දෙන්න පුළුවන්ද පාරේ යද්දි? ඉඩ දෙන්න පුළුවන්. පාර මාරු වෙනකොට අනිත් එක්කෙනාට කරදරයක් නොවන විදියට පාර මාරු වෙන්න පුළුවන්. කොච්චර තියේද අපිට කැපවීම කරන්නනේ පරිත්‍යාගශීලී වෙන්න දේවල්. අපේ කුණු ටික වුණත් අනිත් එක්කෙනාට වදයක් නැති වෙන්න ඉවත් කරන එක. කොච්චර තියේද අපි පරිත්‍යාගශීලී වෙනවා නම්. හැබැයි අවාසනාවකට පෙරලි පෙරලි දන් දුන්නට ඒ ටික කරන්න කැමති වෙන්නේ නැහැ. එතකොට මතු පිට විතරයි. එහෙනම්ද මිනිස්සුන්ගේ ලොකු පින්කම් පෙන්වුනට මිනිස්සුන්ගේ අභ්‍යන්තරික දියුණුව ගොඩනැගෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ දුකෙහි කිසිම අඩුවක් පේන්නත් නැහැ. අසහනේ විඳවිල්ල අඩු නැහැ. මොකද අතාරින්නේ නැන කිසි දෙයක්. ආසාව අතාරින්නෙත් නැහැ. තරහ අතාරින්නෙත් නැහැ. හරි තද බලලෙස අපි තරහ තියන් ඉන්නවනේ නේ. තද බලලෙස තරහ තියන් ඉන්නව මිනිස්සු. සමහරෝ ගිය අවුරුද්දේ තරහවල් මේ අවුරුද්දෙත් තාමත් පවත්වනවද නැද්ද? පවත්වනවා. වතුර උගුරක් බොන්නේ නැති කට්ටිය ඉන්නවනේ. ගෙදරකට ගොඩ වදින්නේ නැති කට්ටිය ඉන්නවා. පාරේ දැක්කොත් එහෙම එනවා. අනිත් පැත්තෙන් යන කට්ටිය ඉන්නවා. දකින්නකොට මගේ ඇඟේ මාළු නටනවා කියලා. හැබැයි ඒගොල්ලෝ සාංගික දාන දෙනවා. සාංගික දාන දෙන කට්ටිය ඉස්සෙල්ලම පුහුණු වෙනවා නම් තරහ තැරලා දාන්න සත පහක් කියන්නේ නැහැ. සාංගික දානයක් දෙන්න නම් ලොකු ගාණක් යනවනේ. හැබැයි තරහ තරින්න සල්ලියන්නේ අතාරින්න විතරයි ඕනේ. ඒත් පුදුම වැඩේ කියන්නේ සල්ලි අනේක කරනවා තරහ අතාරින්න කැමති නැහැ. හරියට අපි තරහ ක්‍රෝධය තියන් ඉන්නවානේ. හරියට සමාව ගණ්ඩාවත් අහක බලා ගන්නා ඉන්නවා. මැරණකන් සමාව දෙන්නේ නැහැ කියන කට්ටියත් ඉන්න. සමාව නොදී තියාගන්නක ඊළඟ ආත්මෙත් හම් වෙනවා. එතකොට දැන් මේ ආත්මේ ප්‍රශ්නයක් ඇති කරපු මිනිහා ඊළඟ ආත්මෙත් හම්බ වෙනවට කැමතිද? කැමති නම් වෛර කරා. ඊළඟ ආත්මෙත් ලෙඩක්ම දාගිය ඇවිල්ලා. එයා හම්බ වෙන්න ඕනේ නැත්තම් මොකද කරන්න ඕනේ? එයාත් එක්ක තියෙන තරහ අතහැරලා දාන්න. හමුවීම නවත්තන්න ඕන නම්. මොකද වෛර කරොත් වෛරකාරයෙක් විදියට මුණ ගැහෙනවමයි. ක්‍රෝධ කළොත් අපිට ක්‍රෝධ කරන්නේ ලෙස එනව අනිවාර්යෙන්. තව වෛර ක්‍රෝධය අතාරින්නවා. තණ්හාව වගේම වෛර ක්‍රෝධය අතාරින්නවා. මේවා ටිකක් ඉතින් අපේ දකුණු පළාතේ වැඩි හින්දා මම මේ කියන්නේ නේද? ටිකක් අනිත් පළාත්වලට සාපේක්ෂව ටිකක් තරහ ක්‍රෝධේ වේගෙන් ඇති වෙනවානේ. තියන් ඉන්න අයත් ටිකක් අපේ පළාතේ වැඩි. මේවා ඉතින් මං වෙන කොහෙවත් ගියන් කියන්නේ නැහැ. අපේ පළාතේ එහෙම වැඩි කියලා. නමුත් ඇත්ත කතාව තමයි අපේ මේ දකුණු පළාතේ තරහ ක්‍රෝධේ තියාගන්න ප්‍රමාණය වැඩි. ඒක හොඳ දෙයක් නෙමෙයි. බුද්ධ ධර්මයට නම් කිසිසේත්ම ගැළපෙන දෙයක්
නෑ ගැලපෙන්නේ නෑ. අන්තිම නරක දෙයක්. මොකද ඒ වගේ දරුණු නරක සිතුවිල්ලක් එක්ක යනකොට මැරුණොත් එහෙම නිරයගාමී වෙන්නත් ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා අනිවාර්යෙන්ම කියන්න බෑ. හැබැයි නිරයගාමී වෙන්න ඉඩ තියෙනවා. උග්‍ර ද්වේෂයෙන්ද? එයින්ද හොඳට හිතන්. මම දම් පැන් දෙනවා වගේම දම් පැන් දීමටත් වඩා වටිනවා මම මගේ තරහ දුරු කරගත්තා. මගේ වෛරය අතහැරගත්තා. මට තියෙන මේ ආසාව මමම ඉන්න ඕනි, මමම පෙනෙන්න ඕනි, මමම මතු වෙන්න ඕනේ, මම තමයි මුල් වෙන්න ඕනේ කියලා ඒ තියෙන තණ්හාවල් තියෙන්නේ. අන්නේ ටික අයින් කරගත්තොත් සැනසෙල් ඉන්න පුළුවන් ගොඩක්. දානෙත් දෙන්න. සංගික දාන, සලාක දාන, දන්සල් ඒවත් දෙන්න. ඒ හොඳ දේවල්. හැබැයි මම ඔබට යෝජනා කරනවා සැනසෙල් ඕනි නම් ඔබ අර දැඩි ලෙස බලාපොරොත්තු වෙන එක නවතින්න. නවත්ත ගන්න. මොනවද? මං අකමැති දේවල් ඔක්කොම නොවෙන්න ඕන කියන බලාපොරොත්තුවත් නවත්ත ගන්න. මං කැමති දේවල්ම වෙන්න ඕනෑ කියන බලාපොරොත්තුවත් පාලනය කරා. මං කැමති ඒවම වෙන්න ඕනි කියලා හිතන මිනිහා විඳවනවද නැද්ද? විඳවනවා. කොච්චර සාංගික දාන දුන්නත් එයා විඳවනවා. මොකද හේතුව එයා හැමතිස්සෙම හිත හිත ඉන්න එක තමයි මං කැමති ඒව තමයි වෙන්න ඕන. එතකොට දානේ ඵලේ වෙන්න ඕනත් එයා කැමති විදියට. උනේ නැත්තම් දානේ දීලා තාමුදුරුන්ටත් බැන බැන ඉන්නවද නැත්? පින්කම කෑවා. පින්කම කෑවේ ආන්තර නෙමෙයි එයාගේ හිත. මොකද හේතුව එයා බලාපොරොත්තු වෙනවා හාමුදුරුවෝ මේ විදියට කිව්වොත් තමයි මං සන්තෝෂ වෙන්නේ. හාමුදුරුවෝ මේ විදියට අපේ පරම්පරාවේ නම් ටික කියන්න ඕනේ. මේ විදියට ගුණ කියන්න ඕනේ. අපි කරපු අසුවල් පින්කමත් මතක් කරන්න ඕනේ. අසුවල් පින්කමත් මතක් කරන්න ඕනේ. ඔන්න ඔය හිතාගෙන දානයක් දෙනවා. දානය අවසානයේ හාමුදුරුවන්ට මොකක් හරි වෙලා අමතක වෙනවා එකක් හරි කියන්න. එයාට කොච්චර කරත් ගුණයක් නැහැ. කෝ එක ඩිංගක් මතක් කරාද? දැන් එයා දානි දීලා සැනසුණාද? නැහැ. එයාට අතෑරගන්න බැරි වෙච්ච හින්දා එයා ලොකු දේවල් ටිකක් ඇතුලෙන් අපේක්ෂා කරපු හින්දා දානයක් අවසානෙත් විඳවිල්ල. මම ඒකයි ඔබට යෝජනා කරන්නේ. මේ ද්‍රව්‍ය වලින් නෙමෙයි හිත සුවපත් වෙන්නේ. හිත සුවපත් වෙන්නේ මතක තියාගන්න අපි කොයි තාක් දුරට අපේ කෙලෙස් දුරු කරගන්නවද කියන එක මත. තරහයි ද්වේෂයයි. මේ තරහ ද්වේෂය ඊළඟට ආසාව තණ්හාව කියපු මනෝභාවයක්. හොඳයි. ඔබ ඊටාම් ශ්‍රද්ධාවෙන් හරියටම පැයක් ධර්ම කරුණු ඉගෙන ගත්තා. 7යි කාලයි මේ දේශනාව ආරම්භ වෙනකොට දැන් 8යි කාලයි. ඊටාම් ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්ත ධර්ම කරුණු මෙච්චර වෙලා ඉගෙන ගත්තේ දුකින් නිදහස් වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඒකට තියෙන බාධක මොනවද? අපි දැන්ට කරන දේවල් නිසා ඇයි අපි දුකින් නිදහස් වෙන්නේ නැත්තේ? තන් දෙනවා ඒ දුකේ අඩුවක් නැහැ. පන්සල් ගිහිල්ලා සිල් ගන්නවා ඒ දුකේ අඩුවක් නැහැ. පන්සල් ගිහිල්ලා සිල් ගත්තත් කවුරු හරි කෙනෙක් සිල් අරගෙන දුකෙන් ඉන්න දවස් තියෙනවා. මොකද වෙන දවවුරු කන්නල පන්සලේ ධර්මශාලාවේ එයා හේතු වෙලා ඉන්න බිත්තියට වෙන කෙනෙක් හේතු වෙලා. එතකොට සිල් ගත්තත් දුකේ අඩුවක් පේන්නෙම තමන් එන්න කලින් අර බිත්තිය අල්ලගත්තා කියන එකේමයි. දකින්න දකින්න තරහයිද නැත්? තරහයි. දන්නේ නැද්ද? හැමදාම අපි ඔතන ඉන්නේ. ඒකයි මං කියන්නේ දුකේ අඩුවක් නැහැ සිල් අරන් ඉන්න. දන් දීලා දානේ අවසානෙත් විඳු විඳු ඉන්නවා. හිත හදන්න නැතුව මේ එලියෙන් කරන වැඩවලින් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා මම මේ කියන්නේ. ඒවත් ඉතින් හොඳ වැඩ තමයි. සිල් ගන්න එක හොඳ දෙයක්, හොඳ පින්කමක්. දානයක් දෙන එක හොඳ පින්කමක්. හැබැයි ඒ ඔක්කොම ඇතුලේ අන්තිමට වෙන්න ඕන දේ තමයි මොකද්ද? හිත හැදෙන එක.
හිත හැදෙන්නේ නැත්නම් ඒක සාමාන්‍ය ක්‍රියාවක් නේ. ඒක පිනක් සිද්ධ වුණාට එයාගේ කුසලයක් වැඩුණා කියලා නම් කියන්න ටිකක් අමාරුද නැත්? අමාරු. කුසලයක් වැඩුණා කියන්න බෑ. බුද්ධිමත්. හොඳට හිතා. මේ ඔබට පැහැදිලි කළේ නිවෙන්න ක්‍රමයක්. තාවකාලික සැනසෙල්ලක් ලබන්න ක්‍රමයක් නෙමෙයි, නිවෙන්න ක්‍රමයක්. තාවකාලික සැනසෙල්ල ලබන්න පුළුවන් සිල් ගත්තම පැය කීපයක් ඉන්නකොට තාවකාලිකව පොඩි සුවයක් තියනවානේ. භාවනා වැඩසටහනකට ගියාම යම් සැනසෙල්ලක් තියෙන මොකද ගෙදර ප්‍රශ්න අමතක කරලා දාලා එතන ඉන්න පුළුවන්. එහෙම තාවකාලික දේවල් තියෙනවා. හැබැයි ඒක අපේ පරම දේ නෙමෙයි. ඒ අපි තථාගත ධර්මයේ උගන්නපු ඒ උතුම් විමුක්තිය අපිට ලැබෙන්නේ හිත හදාගත්තොත්. අතාරින එක අතාරින්න ඕනෑ. කොතනින්ද? හිතින්. කොච්චර අතින් අතෑරියත් හිතින් අල්ලගෙන නම් විඳවිල්ල ඉවරයක් නෑ. හොඳයි. ඉතාම ශ්‍රද්ධාවෙන් අද බුදුරජ මහ වෙහෙරට ඔය ඇත්ත පැමුණුනා මේ සන්ධ්‍යායාමේ. මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, මේ උතුම් බෝහාමුදුරුව අභියස බොහෝම ශ්‍රද්ධාසිත ඇතිව තැන්පත්ව සිටියා මේ දේශනාව ශ්‍රවණය කරන්ට. සොබා දහමේ අපූරු ආශිර්වාදය හම්බුණා වැස්ස පින්න නැතුව. මේ පින්කම මේ මනරම් භූමිය තුළදී ලස්සනට සිද්ධ කරගන්නට ලැබුණා. ගොඩාක් පින්කුසල්ලත් කරගත්තා. හොඳ ධර්ම සංවාදයක අපි නියලිලා හිටියා. මෙහි ඉන්න පිරිස වගේම ධම්සතර රූපවාහිනිය තුළින් සජීවීව තව විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කළා. රැස් කරගත්ත පින්කුසල් මේ උතුම් බුදුරජ මහවැහෙර මහා බුදු ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර අපවත් වදාළ නායක මහා තෙරුන් වහන්සේ ඇතුළු කොට මේ ඓතිහාසික වැවුරු කන්නල රාජමහා විහාර පරම්පරාවේ අපවත් වී වදාළ සායන් වහන්සේලටත්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත්, ධර්මසූරිය පවුලේ මියගිය සියලු ඥාතීන්ටත්, බණහපු ඔබ නමින් මියගිය සියලු ඥායන්ටත් මේ පින් අත්වේවා. සුවපත්ත්වා, සැපවත්ත්වා, දුකින් මිදෙත්වා. සුනාමි ඛේදවාචකේ මියගිය සියලු දෙනා ඇතුළු කොට සියලු නෑයෝ මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සම්යද්දෘෂ්ටික උතුම් පින් කැමැති දෙවියෝ පින් අත් කර ගනිත්වා. මේ පින්බිමට අධිගෘහිත දිව්‍ය රාජ සමූහය මේ පින් අනුමෝදන් වෙලා සුවපත්ත්වා, සැපවත්ත්වා, උතුම් දිව්‍ය රාජයන් වහන්සේලාගේ ආශිර්වාදය අපේ තිස්ස අනුනායක මාහිමිපාණන් වහන්සේට ලැබේවා. උන්වහන්සේට කායික නිරෝගී සුවය ලැබේවා, මානසික සැනසීම ලැබේවා. මේ පින්කමට ආපු ඔබටත්, රටටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් වේවා. සියලුම දෙවියෝ ඔබව රකිත්වා, රට රකිත්වා, දය රකිත්වා, ශාසනය රකිත්වා. උතුම් දෙවිවරු අමා මහ නිවනම අවබෝධ කරත්වා. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත්, දෙවි දේවතාවුන්ටත් මේ පින් කුසල් පාරමී වේවා. උපදින හැම භවයකම සත්පුරුෂයෝ හමු වේවා, කල්‍යාණ මිත්‍රයෝ හමු වේවා, සද්ධර්මයක් මසන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඊතාමික්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් පාරමිතා වේවා. සදු සදු සදු. ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කම්තු සාසනං. ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කම්තු දේශනං. ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති තී. වන්දනා කරමු. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.
හැම දෙනාටම තුනුරුවන් සරණින් සියලු යහපත උදාවේවා. දම්සතර TV subscribe කර බෙල් icon එක click කරන්න.